නමස්කාරවිවා බුදුරුවනැට සැමැදා බුදුහිමිසාරනයාමි නමස්කාරවිවා දම්රුවනැට සැමදා සදහම් සාරණ යමි නමස්කාරවිීවා සංගරුවනට සැමැදාමහා සංගර් සාරණයාමි නමස්කාරවිවා තුනුව සැමදාතිසාරන සාරණයාමී සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවූත්තම කල්ල්‍යයාන මිත්‍රපින් වඩගු සාමින්න් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගාෂ සම්පත්තියම සැලසේවා සාදු සාදු. ්‍රද්දාවන්ත පින්වත්නී අසිරිමත් සම්බුදු සරණ උතුන් දහන්වට සටහන ඔබ දැන් ශ්‍රවණය කරන්නේ. අපි සරණයේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ආනු භව සම්පන්න ජීවිතය ශ්‍රීසත් ධරමයේ තියෙන ආශ්චරය ඒවාගේම ආයමහා සංගරත්නී තියෙන ගුණානු භාවය මේ ධර්ම දේශනා තුළින් ඔබට න්ට දකින්ට සිත පහඳුවගන්ට ලැබෙනවා. ඉතිං අද දවශය අශරිිමත් සම්බුදු සරණ උතුන් දහන්වඩසටාන සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර පදිංචි පිංවත් දුෂානී ලියනා රච්චි දියනය දායකත්වය දරන්නේ. ඒ පවුලේ පින්වතුන්ගේ සැත්තැම්බර් මස හතරවන දි දහතුන්වලදි දාසෙවන දින කියන ඒ දිනයංවලයදන උපන්දින මුල් කරගෙන තමයි අද ධර්මදානය සිද්ධ කරන්නේ බුද් අද විශේෂ කාරණාවක් ධර්ම දේශනාවට මාන්තෘකා වෙන්නේ තින් ඉතාම සුන්දර දහම් පණවිඩියක් ලෝකයට ශ්‍රවණය කරන්න සලස්වන ධර්මදානය පින ඔබට බොහෝ කාලයක් හිත සූ පිණසු පවතිනවා. පිංවතුනි අපි මීට කලින් කතා කළා ලෝකේ හැදනෙහෙට අග්ඥ සූත්‍රයේ ත් එකවු මට කල්පනාව වුණා දැන් ලෝකයේ හැදදුනා හැදුනාට පස්සේ කොහොමේ ලෝකයේ තිබුණ ආන්නේ කාරණාව අද ධර්ම දේශනාවට මාතෘු කාංකරගන්නට ඕනෑ කියලා. එතකොට අද දක්වා ලෝකයේ පැවතුුණන විදදිහ ලෝකයේ වෙනස්කං වුණන විද්‍යහ පිළිබඳව යම් කාරණාවත් අද දවසී කතාන් කරනවා. පිංහතුනි අද අපි දේශනාවට මාතෘකා කරගන්නේ චක්කවත්තිී සූත්‍රය නැතන් චක්කවත්ී සීහනාද සූත්‍රය මේ සූත්‍ර දේශනාව තමයි තියෙන්නේ දෙැ ඔබ මීට කලින් හලතිනනේ මිනිසුන්ගේ ආය අවුරුදුුව සූදා හට තිබ්බාය මේවාගේ දීර්කායිෂ අදකාලේ වෙනකුට අවරුදු පනහට හැටට අඩුනී කොහොමද කියන එක මේ දේශනාව තියෙනවා මේ දේශනාවම තියෙනවා ඔබ හල්ඇතින මිනිසුම් ගයාය සවුරුද දහයට අඩුවෙනවා කියලා ඒ අවුරුත් දහයට කොහොමද අඩුවවෙන්නේ කියලා. මේ දේශනාවම තියෙනවා. ඔබ හලතිනව යනාගතයේ මෛත්‍රී තතාග තරහ සම්මා සම්බුදුරජාන් වන්සේ පහල වෙනවා කියා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන විස්තරතියෙන එක මේ එක සූත්‍ර දේශනාව තමයි චක්කවත්තී සහනාද සූත්‍රී.ති මේ දේශනාව ආයස අඩුවවී යන්න හැටි අපි අද කතා කල්ලා ඊළඟ දවස අපි ආයශස වැඩුවෙන හැටි කතා කල්ලා අනාගත ලෝකිට මොකක්ද වෙන්නේ කියලා. කොහොමද මෛත්‍ර බුදුරජ ජන්නාස පහාවෙනි කළ කතා කරමු මේ යන්නේ ලෝක විස්තරය. ඊටවාස මේ ලෝකයේ විනාශ වෙන්නේ කොහොද කියලත් ඔබට අහන්ට ලැබේවි. අපි සූත්‍ර දේශනාව අධිගන ගමු දීගනිකායේ චක්කවත්තිී සීහනාද සූත්‍රය. මේ කාලයේ භාග්‍යතුන් වහන්සේ මඟද ජනපදේ මාතුලානුවර තමයි වැඩවාසේ කළේ බුදුරජාණන් වහන්සේ විසිදාහක් සඟ පිරිස පිරිවරාගෙන මඟදේ විශාල දානයකට වැඩම කරලා වෙල්්‍යයායක් මැදිින් වැඩම කරනවා. විශෝල වෙල්්‍යායයක් එතිකට බුදුරජාණන් වහන්සේ පිටි පස්සේ විසිදාහක් සංගයත් පිටිපස්සේ පන්සයකට අධික ගම්ප්‍රධානෙන් සහිත දස් ගණනක් දහස් ගණනක් මේ නගරවාසි ග්‍රගංවාසි බුදුරජාන් වහන්ස වටේ පිරිවරාගත්තකයනවා එදා බුදුරජාන් වන්සේ මඟදී කුඹුරුයායක තැනිි තලා කුඹුරයායක විශාල වෘක්ෂයක් යට තමයි වැඩි ඉඳලතිය. ආනන්ද ස්වාමෙන්න් වහන්සේ විසින් පවන ලද සුගත් මහසිවුරින් ආසනය ගරක්ෂය මුල පැනෝනා. මට මතකැටිට දිවුල් ෘක්ෂයක් මුලවෙන්න ඕන. ඊට පස්සේ පින්වත්න එදා බුදුරජාණන් වහන්සේ යාසිනය වැඩ ඉඳලා දේශනා කලා අත්තදිීපා භික්ෂවේ විහරත අත්හසරණ අනං්්‍ය සරණ පවත් මහලන තමාට තමාම දූපතක් කරගන්ට තමාම සරණ කරගන්ට අන්්‍ය සරණා වෙන සරනක් නෑ දම්ම දීපා බික්හවේ විහරත ධරමේ දූපතක් කරගන්ට. දම්ම සරණා ධර්මේ සරණ කරගන්ට අනං්්‍ය සරණා වෙන සරණක් කර ගන්ටි පා. ර බදුරජ න්නන්සි දේශනා කන්නවා කොහොමද තමා තමාට දූපතක් කරගන්නේ තමා තමාට සරණ කරගන්නේ වෙන සරණක් කරගන්න නැතුව කොහොමද දරමය දූපතක් කරගන්නේ ධරමය සරණ කරගන්නේ වෙන සරණනක් කරගන්න නැතුව පිං අත් මහනනේ ඒ සරණ කරගන්න මෙහෙමයි කායේ කායානු පශී විහරතිී කෙනෙක් කායානු පස්සනාව වඩනවානම් වේදනානු පස්සන වඩන වනම් චිත්තානු පස්සන වඩන වනම් දම්මානු පස්සන වදන වනම් මේ සතර සතිපට්ඨානය අභිද්්‍යා විනියලෝකයේ අභිද්‍යාවත් දෝමනාසයක් දුරුකරගෙන මනාවසිහිනුවනින් කෙලෙස්ථාවන වීරයෙන්යතු සතර සතිපට්ටානි වඩනවන ඒකට තමයි කියන්නේ තමා තමාට දූපදක් කර ගන්නවා කියන්නේ දර්ම හැසිරීම මයි ධර්මයේ ප්‍රායෝගිකෝ තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම මයි. ධර්මයේ ප්‍රතිපදාව පුරුදු කිරීම මයි තමාට තමා දූපතක් කරගන්නවා කියන. ධර්ම මේ දූපතක් කරගන්නවා කියන්න. පිළිසරණ කරගන්නවා කියැන වෙන සරණක් ගන්නඇතුර. ඒනම් බුදුරජාන් වහන්සේසාරණ යනවා, ධර්ම මේ සරණයනවා සංගරත්නය සරණ යනවා කියන්නේ ඒේකයි. මේ ධරමයේ තියෙන, දමට පැහැදිල්ලා දහමේ තියෙන දේවල් පුරුදු කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහනනේ වාශය කරන්න සකේ පෙත්තිකේ විසේ තමාගේ තාත්තගේ උරහුමෙයින්ද තමාගේ තාත්තගේ උරුමේ හිටියොත් ඔබ ඔබේරෙනවා තමාගේ තාත්ත ගුරුමෙන් ඇතට අන්ඩෙපා එතකොට මාරයාට අහුුවෙනවා මාරයා ඔබගේ සිදුරු දකිනවා අරමුණු ගන්නවා බුදුරජාණන් වහන්සේගේ සාාසන තාත්ත ගවරුම පියවුරුම මේ කියන්නේ සතර සති පට්ානයට බුදුරජන්නාස වදාල නිස්සර කැටකිරල්ලිය කැට කිරලල්ලි කෙලකැන පස් කැට ඇතුලේ හැංගිල එම චූටි කුරුල්ලු ජාතිය මේ කිරල්ලි තෙමිලා තොරනා කොඩට වෙල්ලා අව්වත පෙනවා ඉතු රකුස්සේ කැවිල දැහැ ගත්තා ඉරස් කිරල්ලි යන ගමන් කෑක ගහ කියනවා ොඳ වැඩේ මට වන්නේ හොඳ වැඩිය මට වුණේ අපේ පියවුරුමෙන් එන්න තැනක් මංඉන්න ඇතුව නොසුදුසු තැනක හිටපුුණනිසා මටමහිමුණේ හොඳ වැඩේ මට හොඳ වැඩයකි කියා විලාපතියෙනවා. තටරකුස්සා අහනවා නතනර ගිජු ලිහිනි යයාහනවා තොටත් තියෙනවද තොගේ පරම්පරාවෙන් ආපු ආරක්ෂිි තැනක් මට තියෙනව කොහෙ දෙෙහෝ පස් පිඩැල්ල ඉතින් ඒ තැනට මම හිටියයන උඹලට මාවල්ලන්න වෙන්න කියකිව ඊටස අර ගිජු ලිහිනියාට නැතංකුසාට මේ බලවත් මාන්‍යයක් ඇවිල්ල තෝකො හෙතමගින් නිදාසනි හනම්මන් දැන් අතාරිනෝ උඹ හිට පංකු බලන්න උඹගේ ආරක්ෂත තැනකිලා අත ඇරිය කිරිල්ලි කිරරිලි වේගෙන් ඇවිල්ල පස්කැටයක් ුඩට ආවා ඇවිල්ල ගහලකවයි ගිජුලීනය වර දැන්වර පුළුවන්න අල්ලපේමවා. ට අර හන්සේටපු ගිජු ලිහිය වීගෙන් පියාපත්ධක දෙපැත්සට හිදවන වීගින් අරකිරිල්ලි කරාව එන්න කොට මේෂැනිින් කැටකිරිල්ලි පස් කැට ඇතුට රංවා. අර ආපු වේගේ ගිජු ලිහිනිට නවත්ත ගඩ බැරුව අර පස් කැටේ පපු වෙදිල මරණින් කරා පැමණන. දැක්කද තමන්ගේ පියාගේ විසේ සිටීමෙන් සතුරාට වෙන හානිය වගේ තමාට වෙන ආරක්ෂාව බුදුරජාණන් වහන්සේ වදාලා දුරජාන් වන්සගේ ශ්‍රාවකයක් නං මාරයාගෙන් ගැලිවීම පිණිස සතර සතිපට්ඨානීම වසය කරන්නට වනේ එහෙම විස්තර කරලා බුදුරජාන් වවාන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ කුසලානං දම්මානං සමාධාන හේතු ඒෝ මෙදම් පඥ්ඥම් පවටරති කුසල් දහන් සමාධංවීම හේතුවෙන් පින වැඩිනවා පිනම වැල්නවා දරජන්සි දැන් තමයි ලස්සනට මේ කාරණාව විස්්තර කරන්න. භූත පු්බම්භික්වී පින්වත් මහන නේමේ කිස්සර විච්ච දෙයක් මේ ලෝකයේ හිටිය සක්විති රජ කනෙක් දල්ලනේමී කියලා ඔොන්දර දැන් කංයමු කරග නහන්ඩ අපි ආයස කෝමයේ අඩුනේ කියලා මේ දල්ලනේමී රජ්ජුරු අවුරුදු අසූදාහා කායස තියන කාලයේ ලෝකයේ පහලොෝනේ දල්ලනේමි රජ්ජුරුවන්ට සත්ත රථන තිබ්බා හත්ති රතනේ අශ්ව රතනය මාන රතන මේ වගැන අපි කලින් කියලති නොවට එතකොට මේ රජ්ජුරෝ මුළල් උපුෘතුවේ අධිපති වෙලා සක්විති රජතුම වාසය කරන කාලී මේ දල්ලනයවි රජ්ජුරෝ බොහෝ කාලයක් ගියාට පස්සේ තමන්ගේ හිතවත් පුරුසකුට කතා කලා රාජපුරසෙකුට එම්බාපුොරිසිය යම් දවසක දිවිය වූ චක්‍රරක්නය තිබත බැස තිබූ තැනින් බැහැරවී තිබෙනු දකින්න එහිනම් එවිට මට කියන්ද. ඒකන්නේ සක්විති මැනික ඒ රජතුමාගේ අන්තපපුරයේ මාලිගාවේ දුරටුව ඉසර ආකාසය තියෙනවා විශාෝල කරත්තරෝධය තරං එලිය ම විශාල මැණිකක් අහසේ තියනවා. එතුේ මැනික සරහ ඉබීම පොළොයි දැන් අහසේ මැනිකතියන පොළොවේ ආසන පනවල සමම්පිච්චමල් විසුරුවල සුද්වැල්ලි විසරුවල සමම්පිච්චමල් අතුරල දජපතාක බැඳලා බුද්ධ සාාසනයක මහා ධාතු ස්තූපයක් වඳින් හිපුදන්න යන්සේද සක්විති රේතුමායි කාලී සක්විති මැනකට මැනිකට වන්දි නවාත්සියලුදිනා. ඉදින් කිව්ව මැනික තිබ තැනින් පොඩ්ඩ කරරි වෙනසුනුත් මට කියා පන්. බොහෝ කාලයක් ගියයට පස්සේ. මැනික තිබ්බ දැනින් වෙන සුන. පොඩක් එහිමේ වුණ පාල් දයට වැටුණම්. පුරුෂයා ඇවිල්ල කියනව රජතු වනී සක්වි දෙමැනික වෙන සුනා. දල්ල නේම රජුරුව වැඩිමල් පුතාට කතා කල්ල කියනවා පුද්‍රයේ සක්විති මැනික තිබ්බ තැනින් වෙනස් වෙලා. ඒ නිසා මම අහල තියෙනවා සක්විති මැනික තිබ තැනින් වෙනස් වුත් එහෙම ඒ සක්කවිති රැහිතුමාගේ ආවිස ඒ හැටිකාලයක් තියෙන්නෑ කියවා පුත්තරේය. මාවිසේ මේ මනුස්ස පංචකාම සම්පත්තිය ගොඩක් බුක්තිවින්දා. මට දැන් ඕන දිව්‍යල ෝක පංචකාම සම්පත්ති භුක්තිවිදන්ට. ඉති ඒනිසා මං පැවිදි වෙනවා උඹ රජකම ගනිින් කියලා වැඩිමල් පුත්‍රයාට රාජ්‍යදීලා කෙසර ුල් බාලා කසාවත් ඇඳගෙන පැවිද වනා. ඒ රාජ්‍ය ඉරසිීන් වහන්සේ උද්‍යානයේම පනගත උද්‍යානී තපස් රැකමින් වහන්සේ කරනවා ඒ සක්විති ඉරිසින් වහන්සේ රාජ ඉරිසින් වහන්සේ පැවිදි වෙලා දවා සතක් ගියාට පස්සේ සක්විති මැනික අතුරුදාන් වුණා ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා අලුතෙන් පත්වන රයතුමාට කියනවා දේවේනි දැනගන්ට දේවේනේ ශක්කෘති මවැනි කතුරු දහන් වුණා. ඊට පස්සේ ඒ ඒ රජතුමා සක්වි රජනගේ පුතානිදෙන් රජවෙලයින් ඒ රජතුම ගොඩා හසතුටට පත්ව වන දුකට පත් වුණ. එල්ලහි ලහි ඒ කඳුළු පෙරුණු මෝනින් යුතුව. උද්‍යානි වනගත් උද්‍යා නිවාසය කරන රාජීරසින් වහන්සේළඟට ගියා. දේවයන් වහන්ස චක්කර රත්න නොපෙනී ගියා කියලා රාජීරිසිං වහන් සිට වන්දනා කලා. ජරිසින් වහන්සේ කැනස පැවිදිුණ සක්විති රජ්ජුරුවේ කියනෝ පුතේ දුක්ඩිපා අසතුර රපත්ව එඩිපා ඔය දිවේ චකරත්නය කියන එක තාත්තගෙන් පුතාට ලැබෙන කන්නවී සක්විති වත්පුරන මහා පින්වන්ත රජ කනකුටම් පහලවෙන එක පුතරේය උබත් ආරියූ සංවිති වත්පුරපන් උඹගේ අතින් ඒ ආරය සක්විතිවත් පිරෙනකොට ගුණ ධර්ම පිරෙනකොට නොබටත් චක්‍රත්නය පහළ වෙයි. නොබටන් මේ මුළපෘතුවයේම අධ රාජ්‍ය බාට පත්වන්න පුළොන්ගේ සක්කවිති රජ්ජරූ. මොනවද රාජරිසින් වහන්සේ සක්විතිවත්. කියනවාපුත්‍රය දම්මන් ඒව නිසාය ධර්මය මඇසුරු කරගෙන ධර්මටම ගරු කරමින් ධර්මටම සත්කාර කරමින් ධර්මටම පුදමින් ධර්මයම දජයක් කරගෙන ධර්මේමය පතාකයක් කරගෙන ධර්මයම අධිපති කරගෙන ධර්මයම මුලට අරගන අන්තපපුරයේ ජනයාට ආරක්ෂාව සලසන්න ඕන ධරමේම මුලට ගනමින් රාජ යුදධ බටයන්ට හමුදාවට ආරක්ෂාව සලසන්න ඕන ධර්මේම මුලට ගනිමින්. රාජකීය පිරිසට රැකවරණේ සලසඩෝන. ධරමේම මුලට ගණමින්, බ්‍රහක්්මණ ග්‍රහපතිවරුන්ට ආරක්ෂාව සලසඩෝන. ධරමේම මුලට ගනිමින්, ජනපද වෙසියන්ට ආරක්ෂාව සලසන්නඕන. ධර්මේම මුලට ගණමින්, සමන බ්‍රහ්මණයන්ට රැකවරණ ආරක්ෂාව කරන්න ඕන. ධරමේම මුලට ගනිමින් යයටත් පිරිසිං වන සිවූපාාවන්ට පක්ෂීන්ට පවා. රැකවරණය ආරක්ෂාව සලසන්න ඕනු. පුත්‍රය ඔබගේ විජිතේ අධාර්මික ක්‍රියා සිද්ධෙන්න්ට දෙෙන්ටපා. පුත්‍රය ධනේ නැති අයට ධනය දීපන්. පුත්‍රය සිිත සංසිඳවර ගන්න ලද සමනා බ්‍රාක්්මනුර ඉන්නවා කෙලෙස් තවන ඒ ඇත්තන් කරා ගිහිල්ල කාලෙන් කාලෙට මේ හොඳයිද මේ නරකයිද කළ යුත්තුයකු මද නොකළලයුත්තුයකුමද කියලා අවුවා ධනුසාසන ගනිින්ක. ගේ පපුත්තරය ඔහය තමයි ආර්ේ චක්‍රවර්තී සක්විද්ධවත කියන්න. දෙැම මේකේ දැන් සක්විත රජිෙනකයන් ලෝකටම අධිපතිවෙන කියෙනනන්නේ එතකට මංටික කියවනවට කල්පනා කළේ එහෙනම්මල්ලු ඒ අධිපතිවන්න ලෝකයට එහ යා අනිත් ඇට ඒ රැකවරණය ආරක්ෂාව ඉත්සල්ල දෙන්න ඕන. ඉටවස්තම ඒ සියලු පිරිසි අධිපතති බවට ය නිකාම පත්වෙන්නේ. ැ ෙදරක ඔබ කැමැති නම් ගෙදර අධිපතිය වෙන්න එහිනන් ස්වාම් පිරිමියයා අධිපතියවෙන්නම් තමන්ගේ බිරිඳට හොඳට රැකවරණය ආරක්ෂාව දෙන්න ඕන. රැක්වරණ ආරක්ෂාව සැප පහසුව දෙන්න ඕන දුක් නොදී ඉන්න ඕ. තමන්ගේ දරුවන්ට රැකවරණ ආරක්ෂාව දෙන්න ඕන දුක් නොද ඉන්න ඕන තුොට කෙලිම් මෙයා ගෙදර ප්‍රධානියාවට බත්වෙනවා. එනම් අදකාලෙ මේ පිරිමි ජාතිය මේ අධිපති බවින් හීනවෙලා තිීරන්නේයි. පලනුට සමහර පිරිමි ඉන්නවා ගෙවල්ව වල දාස මට්ටමේ ඉන්නේ. ඇයි තමාම කරගත්ත දේවල්. තමාට හැකියාවක් ශක්තියක් උත්සාහයක් නෑ ගෙවල් වලායට ශ්‍රෙකරණය ආරක්ෂා ආදරී දෙන්න. ඒ නොදීම හේතු කරගන මහු ගෙද රජපතය වෙන්නේ. ඊළන්ගට සමහර වෙලාවට තමන්ගේ ධනහත් තියෙනවනං එක්කු පිරිමියා ඒ ධනය ලෝභකමින් තමාගේම යට තිතියාගෙන බුක්තිමි දිනවා. බිරිඳගේ අඩුල්ු හුඩුකම් මොනවා දෑ එන කුමක් දවශය දරුවන්ගේ අඩුළ හුඩුකම් මොනවාද ය දරුවන්න මොනවා දවශ්‍යය ඒව හොයල බලන්නේ. මෙදොට ඔවුම් පෙළබෙනවා ටික ටික යාලාගගේ ජීවිත වෙනස් කරගන්න. එසම හේතු සහිතයි ප්‍රත්තිය සහිතයිමේගෙවල්ල ප්‍රශන වල්ඩ. මේක කියවුණකට මට ස්තේරුණේ ලෝකෙම අධිපති කෙනෙක් බවට පත්ව ඉන්න නම්. ඉස්සල්ලාම ලෝකට රැකවරණ ආරක්ෂාව සැනසිල්ල සැපේ දෙන්න ඕන. ඊීට පස්ස එහෙමයි කියලා ඒ සක්විතිපුත්‍රයා ඒ රජ්ජුරෝහ සක්විති මෙවාත් පිරවා. හොදට පුරලා පුම්පෝය දවසක හඩු මහන්තලේ ඉන්නකුට ආකාසේ සක්විතිමනික පහල වනා. ඒ වැනිකට පැන්මඩලා සංකවිති රජුරුවෝ තමන්ගේ පිරිවරත් එක මුළු පෘත්තුවය වටේ මහා සිංගියා කොහොම දහසිං යන්නේ අහසේ පාලවය පහළවෙන්න සක්විති මැනිකට පැන්ගිස් සම මෙහෙම කැර කෙනව කරත්තර ෝදේ වගේ ඒය කැර කෙනෙකුට රජතුමයි ඇමැතිවරුයි සියල්ලු දෙනාව නිකම්ම මැනිකේ අනු භාවිට ආහසට යනවා ආහසින් තමයි මුළු රාජ්‍ය හැම රාජ්‍යකට යනවා. රාජ්‍යවලට ආරංචින කාශයෙන් සක්කවිෘති ැනිික පෙටු කරගන්න රජතුමයිවා කියලා සියල්ලු රාජ්‍යවලල් රජවරු දනගහනවා මේ ඔබහන්සිට අයිතිමේ ව කිය. කියනවා මන්ම වගේ මම ඉන්නෙ නෑ ඔහේ ළම රජකන් කරන්න හැබැයි සත්තු මරණඩිපා. හොරකං කරන්නපා වැලිදි කාම සෙවනී කරන්නෙපා බොරු කියන්නෙපා මත් පැම් මධදරයි පාවිච්චි කරන්නිපා කියල සක්විති ආඥ්ඥාව පතිවුවනවා. සක්විති රජවරුන්ගේ සක්විති ආඥාව කුමක්ද පංචසීලයේ රකින එක. මෙතුට ඒ රජවරු තම තමන්ගේම රාජ්‍ය පල් කලින් විදිටම පාලනය කරනවා හැබැයි සක්විති රජතුමගේ අනට යට කුමක් දාන පන්සිල් කඩන්නේ. එහෙම තම ඒ මේමුළු පෘථවයම ඒ සක්විති රජතුමාට යටත්වෙනි. එනිසානයේ මුළු පෘතුවයේමය පංචසීලයට යටත් කරන නිසාඒ සක්විත රයිතුමා මැරිල්ල ගිහිල්ලා තෞතිසා උපදනවනේ. සක්විත රයිතුමා මැරුණට පස්සේ සක්විත රයතුමාගේ බස්මාව සේෂ තැන්පයික් කල්ලා බුද්දුුවරුන්ඩුවගේ ස්තූප කරලා පුදන්ට සුදුසුයි කියනවාන. ඒ සක්විත රයිතුමාගේ සෝහනට වදිනායත් දෙව්ලෝ යනවා කියනවානි බලන්න අන්න අය පංචසීලයේ පිහිටවන කෙනෙක්කුට තියෙනනුභාවේ. අන්න අයට තිසරණය සවාධංකල්වා කරවලා ධර්මය කියාදීලා පන්සිල්සිකයාදේලා, පැවිදිඋප සම්පදාද මේවා කරලා, මහාශාංසනයක යහපතක් කරපු කෙනෙකුට අපි වැදොත් පවිදුවත් සත්කාර ගරු කළොත් කොයි තරම් පිනත්ද. එහිට පස්සේ ඔන්න දැන් සක්විතර යතුමා මුළු රාජ්‍යයටම අධම ප්‍රධානවෙලා වාහසේ කරනු. අල සක්විති මැනික, පතුී වටාම සෑම රාජිකම කැරකිලා ඇවිල්ල අන්තපපුරේ ඇතුළු නුවර ආකාහි පිහිටනෝ කලින්වාග වන්දන මාන කරමින් ඉන්නවා. පිින්වත් මහනෙනී. ඔය විදදිහයටට ඔය සක්විති රතුමාත් සක්විති රජතුමාගේ පුත්‍රයාත් අවේ විදියට මාපහු සක්විත රජ වෙනවා හැම සකවිති කෙනක්ම මැනික තිබ ැන් වෙන ච්චගම මහන වෙන. පලනි ක්විති රජර දවනි රජ් සක්විති රජරුව තුන්ග නි සක්කවිති රජරුව හතරවනි සක්විති රජර පස්සවෙන් සක්විති රජජුරුව හයවෙනි සක්විති රජරෝ හත්වවෙනි සක්විති රජරුව තමන්ගේ මැනික වෙනස් වනාර පස්සේ චක්‍රරත්න මානෙක්කය පුතාට රජකම දීලා මේ පැවිදි න්න කියා ඔන්න පුතා රජකමා අරගෙන දවස් හතක්ගේ තැන මනික අතුරු දහගුණ මෙතැන පින්වත්න දල්ල නේමි රජුරුවන්ගේ පටන් ගත්ත සක්විති පරම්පරාව සක්විති රජවරු හදදින ඉපහලවෙෙන. මකාදේව රජ්ජරුවන්ගේ පටන්ගන්න ඒ සක්විති පරම්පරාව සක්විති රජවරු හද්දාස් හාරසික් විතර පහළ වෙනවා. ඒ ගැන අපි කතා කළ නෙමි ජාතක මකාදේව සූත්‍රයි. දවසෙන් ඒ වගේ තිය නොවිස්තර මේ දේශනාවල මුොලින් ඔය දහන්කරුණු කියවුණ එතකොට මේ රජවරුවන්ගේ දල්ලනේම රජුරුවන්ගේ පහ පටන්ගන්න සක්විති පරම්පරාව හතයි යන්නේ හත්වනි රජ්ජරුවන්ගේ පුතා හත්වනි දවසේ මැනි කතුරු දහංගුුණට පසේ රාජීරවිසින් වහන්සේ පැවිවෙලා මෙයා මොකද කරන්නේ මේ දුකට පත්ව වුණා හැබැයි එකක් කලේ නෑ තමන්ට දුකක් කරදරයක් එනකුට හැමයි රජකිෙනෙක්ම ගියානේ රාජ්‍ය රිසින්වාහති මුණගැහෙන් ගියනෑ ගිය නෑ. ඊටවාසේ මොකදන්නේ හිතුමනා අපේ රාජ්‍යපාලනය කළා. රාජතුමා හිතුමනාපේ රාජ්‍යපාලනය කරනකොට ජනපද පිරිහින්ට ගත්තා සමුෘරදිය නැති වෙන්න ගත්තා. යා ෙවල්ල ප්‍රශ්නන්තයවගේ. පුංචි කාල පුංචි පටව කා ගෙවල් ලමයි පොඩි ප්‍රශ්නය වුනා දදුුවක නැවිල් අමගේ තාත්තකගැගේ ඉල්ලා කියෙනවාවන අම්මි අරය මට ගැහ්වාම අරයමට බැන්න අනේ අරයයාමගේ හිතරරිදේ යිතුවස ොඩුවාත ගාලයිඉතින් කියල දීලා ඔන්නන්නේ ඉන්නවා තමයි ටිකටික වැඩෙනවා අඩු බඩු දික්්‍රී ගන මහත්වීක නකොට මේ නාබර කොල්ලු කෙල්ලෝ ඊට පස්සේ හිතට පීඩෑ වත්්දුකක්කාවාට පන්සේ තමන් ගම්මට කියන්නේ. ආතර කියන්නේ හිීතුමනාවෙේන එත්දනම පිරිහිම වටන් ගන්නවා. බලන්න මේ ප්‍රශ්නවල හේතු සහිතයි ප්‍රත්තිය සහිතයි. ඊීට පස්ස මකදගුණ දැවන මේ සක්විතිපුතා මේ රාජතුමා කිවවන විසින් වහම්සේටය හිතුමනාපි රාජ්‍ය පාලනය කළ පාලනයක නුටු ජනපද පිරිහි පිරීගියා ඇමැතිවරු රජ පිරිස ගණකයෝ මහා මාත්‍යෝ හමුදා බල ප්‍රධානින් දොරටු පාලකයෝ උපදේශකෝ රැස්වනා රැස්්වෙල් රයජතුමාටිකව රයතුමනී ඔබතුමා හිතුමනා අපේ රට පාලනක නිසා මේ රට පිරිහි පිරහි යනවා. ඒ නිසා රජතුමන ඔබතුමා සක්විති වත්්‍යයන අපේ අහන්ඩ අපි ඉතුවට කියල දෙන්න. ඊට බසේ ඒ රජ්ජුරෝ. රාජකය ඇමැතියන්ගේ ගණකයන්ගේ මහාමාතයන්ගින් බලප්‍රධාහනින් දවාර පාලකයන්ගේ උපදේශකයන්ගෙන් රැස් කරලා ඇහුව සක්විතිවත් මනවාද කියලා සක්විතවත් කියල දුන්න. දෙැ මෙතනත් ප්‍රශ්නයක් ඒ නවා. මෙතෙක් පහල වන රජවරුන් සක්විතිවත් ඇහයි කාගෙන්ද රාජ ඉරිසින් වහන්සේකින් ඇහවයි. කෙන කලින් සක්විති වෙලා හිටපු ඇගෙන් ඇවියි දැ මෙයාකාගෙන් දහන්නේ දුොරටු පාලකයන්ගෙන් අහනවා. ඇබ යාලත් අර විදිහටම කිව්වා කිව්වට පිහිටයනය රජතුමාට. ඒ තමන් සද්ධාව උපදවා ගණ්න ශද්ධාව තියෙනගෙනෙක්ගින් බණහන්න ඕනු. ශාසනයේ පිහිට ගණ්ඩන සහසනය පිහිට ගත් නැත්තන් සහසනී පිහිට කැමැති ශාසනයේ දැනෙන කෙනෙක්ගෙන් බණහන්න ඕන. උපදේසාක් ගන්න ඕන උපදෙසාක් දෙන්න පුළුවන් කෙනෙගේ සුදුසු කෙනෙක්ගින් එකද නොසු දුසු අයකරා ගිහිල්ලා උපදෙස් ගැනීම විආදීනව පේනවා. දොරටු පාලකයගෙන් එහවන සක්විතිවත්. පිංගත් මහන නමේ රජතුමා මේ ගොුණ ධරම පුරුදු කරන්න උත්සහ කළ ඊට පස්සේ මොකදනේ හැබැයි මේ රජතුමා ධනේ නැති අහට ධනේ දුන්නේ නෑ. ධන නොදුන් නිසා දුප්පත් අයයි පහලවන. දුප්පත් අයි පහළ විච්චනේ සා ඒඇයට ජීවත්වෙඩ ක්‍රමයක්න් නැතුව එක මනුෂ්‍ය බඩගින්නේ මැරෙන්ඩ බැරිියූ කියලා අල්ලපු ගෙදර වැටෙන් පැනල්ලා තියෙන බඩුමුටු ටිකම් හොරාගැවෙල්ලා. ඒ මිනිස්සු මොහු අල්ලගත්තා රැජතුමන බලන්ටකෝ මේ මනුස්සය නොදුන්න්න ුද්දී සොරකංකලා. රජතුමයි හෝවා හැබෑද උඹ හොරකංකලාද ඉසේ යුද්දීවියන් වහන්ස. ඇයි උඹ හොරකංකොලි අනේ කාල බිල ජීවත්වටි විදිහක් නෑ මං බඩගින්න දරුමල්ලෝ හැරයි. ඉතින් ඕක මට කලින් කියඩ පෑෑ කියලා බහ්ඩ ගාරයක අමාත්‍යවරයට පැවරුවා මෙහට ධනිය දෙන්න කෑම්බීම මුළු පවුලොම පෝසණය කරන්න ධනිය දෙන්නවා. ඊට වසය මොක දුණේ මේ දැ ඕොන අන්ඩ ඇල්ලීම මේ තියෙන්නේ අන්ඩඇල්ලීම ඊටවාස්ස කියනවා මෙයාට ඔන්න ධනය දුන්න කිව උඹ ගිහිල්ලා හොඳට තමන්ගේ මේ අම්මට තාතර කව පොල මිනිසුන්ගේ හොකන් කර් ි පවන්දට ජීවත්වවෙෙන. ස්ස ඔන්න දැන් මිනිිසුන් ඩ හරංචෝනා අද අප්පා හොරකං කරනකොට තලමන් රයිතුමා ධනය දෙනවා කියලා තවන් මනුසෙක් කොරකංගලා ඒ මනුසැටත් දධනය හම්බෝනා දැම් මේක පැතිරිල්ලගහිල්ලා තවත් මනුසෙක් කොරකං කලා හොරකං කරනකොට රයතුමාට හිතුුණා මේකරම් හරි යන වෙදන්නේ. දැන් මේකෙෙන් වෙන්නේ හොරකං කරනයි වැඩි වෙන එක. එඒනිසා මු ොකං කරන්න නැතිමට්ටමට දඬුවන් කරන්න ඕන කියලා නියෝගයක් පැනව්වා මොකදද පනෝප නියෝගී තමයි. හොරකංකරපු කෙනාව වද බෙරගගහා ගිහිල්ල දකුණු දොරටීන් දකුණු දොරටුවයින් තමයි නිහ්මේ නිවාද පෙරගහනයි. තැම ෝ මතකතියනින් අපි බුදුරජාන් වන්සේගේ පිරිනුවම් පෑම ආධාන ගැන කියනකුට දොරට විස්තරයවා. දුරජාන්සගේ දේ දකුණ දොරටුවෙන් ගෙනියන්ට දනකුට දේහේ උස්සන්න්න බැරුයනවා හේතු දකුණු දොරටුවෙන් තමයි අරන්ඩ ගෙන අයිග අය ගෙනියන්නේ වැරදිකරපුය ගෙනියන්නේ. යම් මෝතක සියලු දෙනා බුදුරජාන් වසගේ දේහේට දනගහලා සමාවරන් අප උතුර දොරටුවෙන් දේහහි වඩම් වනවා කියල හිතුව දේ මෝතේ තමයි දේ න්න බලන් ඕන පුද්දුම සාගත දේවල් වෙලා තියනෙන. දකුණ ොරටුවෙන් අදවර ගහගෙන ගිහිල්ල මරදාපංකිල්ල රජුරු කි්වා. ඊර්වාස ඔන්න කෑගගා අඩහඩ අඉදින් දකුණු දොරටුවෙන් ගිල්ල හිසගසා දැම්ම හිසගසා දැම්මට පස්සේ ඔන්න ආය පැතිරි ලගේ අරාවයක් යංකිසිකනෙ කොරකංකල්ල අහු නොත්තේම ඒ කෙනාව රහිතුමා විසි මරලදානවා කියලා පණ විඩයක්ක්ගගේ අරට හැමතැන. හොරකං කරනය ුම් කල්පනා කළ මේක රජතුමාලගට යන්නේ මේ තවකරු හටි කිවෝත්නේ අපි කියන්න විදියට වැඩේ කරමු කියලා ආයුද්ධ හැදවා ආයුදහදලා හොරකම යන ට ආයුද ඇරංගිය කවරුහට තමන් හොරකං කොන්නවා දැක් අද එයාට කියන්න බැරිවිදදිට ඒ වෙලා බෙල්ලකකෝ හොරුල් කල්ලේ එක බදුරජාන්වාසි දේශනා කළ බලන්ට පෙන්වත් මහනනේ රජතුමා ධනය නොදුන්න නිසා दिදිලින්ந்து බවවැවුණ, ලಿින්ந்து බව වැඩි වෙච්ච නිසා, අන්සතුදේ පැහරගත්තා. අන්සතුදේ පැහැරගැනීවනිසා අවාවිුද්ධ පහලවන, අව්‍යविුද්ධ පහළවෙච්ච නිසා මනුස්ස ගාතනයේ සිද්ධුවන. යාම් දවසක මනුස්්‍ය ඝාතනයේ සිද්ධ වනාද පංවත් මහනන ඔවුන්ගේ ඊළග පරම්පරාවලායට, අසූදාහා කායුස තිබ්බ මිනිස්සුන්ගේ ආයුස භාගිට භාගයක් අඩුනාා ඊළඟ දරු පරම්පරාව බිහිවුණේ ඒ අයගේ දරු පරම්පරාව අවුරුදු හතරිස්ථහයි. දැන් වැරාද කොලේ කවුද මහඋුන්දලා. ඒකේ කර්මනිපාකු බලපෑවේ කාටද පොඩියවුන්ට. අකුසල් වල ස්වභයි තමන් කරන එක තමාටවි පාග දෙනවා. ෝක පැවැත්ම බලන්න අටිලෝදහ මිනිසුන්ගේ ආයුෂ පැවැත්ම බලන් මහා මිනිස්සු පෞ්කරන්ඩ කරඩ පවකරන මිනිසුන්ග ජාතක වෙන දරුවන්ගේ ආයසා දයි අවුරුදු හතලිස් දාහකට අඩුවුණ ප්‍රාණගාතිය නිසා. ඉරසව නාය හොරෙක් කහුුණ හර කවවෙලා කි තෝරගං කලාද දෙ මෙ මේ දවන ැම මේ කහු චකක් මැරනවා කියලා ඔන්න ලෝකයේ පලවෙනි වතාවට වචනයක් කිරටආවා. නැතදීවයන් වහන්සේ මොකක්ද මේ ඇද බෑවි බොරුව. මොරකංකල්ලා බහිට නෑ කියලා කියෙවෝ. පින්වත් මහනනී මේ ලෝකේ බොරුව කියන එකක් පහළ වනාද. ඒ බොරුව බහල විච්චි නිසා අවුරුදු හතලිස්දාහා කාශශ තිබ්බ දෙමවුපියන්ගේ ඊළඟ පරම්පරාවට. අ ආ අෞුරුදු විසි දහක් වුණා. බොරුවෙන් විච්චදේ. තුට අද කාලේ පස් පව් දසාකුසල් කරන විදිහ බලනවට මේ දරුකොන්ට මෙහවා වෙසත් වයෙනවත් පොදුමයි. මේක වෙන්න හිමී හිමිට පරම්පරාවක වෙන්නේ. ඊළඟට පින්හත් මහනෙ දැ අවරුදු විසිදහ කාර්ස තියන කාලේ මොකද වනේ අවමනසේ දැක්ක තව මනුසේ හොරකං කරනවා. හිටවී උඹට කියල හිමීති ගිල්ල රජතුමාටිකු රයිතුම ආාවවල ආවලාගේෙදේ හොරකං කලා කියලා. මොකදදම කිවව. කේලං කොේ හරි උමුල්ලක් ඉඳල හැගිල බලාගෙනින්වා අරකා මොකද්ද කරන්නේ අරකී මොකද කරන්නේ කියලා. ගිහිල්ල කේලම ඇදබාන්. බින්වත් මහන මේ ලෝක කෙහෙලම කියලක් පාල වනාාද. එදාට අවුරුදු විසිදාහා කාර්ශ තිබ්බ මිනිස්සුන්ගේ ඊළඟ දරු පරම්පරාව අවුරුදු දහදහක් දක්වා සඩන ආයසිතරන්නේ ආවිසිනොත් අඩුවෙනවා වරණෙන්නුත් අඩුවෙනවා එකන ආයුසත් අඩුවෙනවා දැන් භාගිට භාගිය ලස්සනත් භාගෙට භාගයක් අඩුවෙනවා එතකුට මුල් කාලයේ හිටපු අයිගේ රූප ස්වභාව ලස්සන කියනෙක කොහොම එකක් වෙන්න නැතිද ඇත මේ බලන්නවුට අවුරුදු අදා ආයුස තියෙන කාලේ මිනිසුන්ගේ ලස්සන කියන එක අපිට හිතා ගන්නවත් බෑ. ඉච්චරයි ආයස මෙච්චර අඩුුණඉති ඇත්තරම අවරුදු පණහ කැටක්කින්න අපිට අවුරුදු අසූදාහක් කියන්නේෙ මුකක්ද්ද කියලා හිතා ගන්නවත් බෑනි මට නම් බෑ. එහෙනම් ඒ කාලේ තිබ ලස්සනත් භාගිට බාගට අඩුවවී අඩුවවි යාාවනං අවුරුදු අසූදහක් කාලයගේ මූනෙතිබ ලස්සන කොහොම එකක් වෙන්න ඇතිද ඉතුවරේ අවුරුදු අසූදාහක් තියෙන කාලේ ඉන්න මිනිසුන්ගේ ලස්සනත් අභිඹවාගේ ලස්සනක් නම් බුදුරජාණන් වහන්සට තියන්නේ තතාගේ තරහ සම්වා සම්බුදුරජාණන් වහන්සේගේ මහාපපුරුස ලක්ෂණයන්ගින් යුතු උතුන් සම්බුදු සිරුරේ සෝභාව කොහොම ඇතිද ඉතිම් පින්වත්න්නේ මේ විදිහයට කේලංකයේ මත්ත එක්ක මනිසුන්ගේ ආයසවරුද්දහ දහට අඩු වෙලා ඉන්නකට ඒ මිනිසුන්ගේ ලස්සන කැතකනවා මිනිසුන්ගේ පේන්න ගත්තා. ඉතු එතෙක් කාලයක් අහවල ලස්සනයි අහවලක් කැතයි කියලා කතා නෑ ආයසාඩුවෙනකට ලස්සන පේන ගත්තා කැත පේන්න ගත්තා. ඒ ලස්සන කැතකේන එක පේන්න ගත්තර පස්සේ කැත අය රූපය ආඩු අය රූපයේ ලස්සනයි දිහා වැඩිපුරු බලා හිටියා. වැඩිපුරු බලාගරන්නකුට තමන්ගේ නෝන ලස්සන නෑ අල්ලපු ෙදර නෝන ලස්සනයි. ඊට පසේ වැට පැන්නම්. වැරදි කාමසිර වනේ කියනෙක් ඇති වුණා. පින්වත් මහනනේ යම් දවසක වැරදි කාමශේවිනිේ ඇතිවුුණාද. ඒ වැරදි කාම සේවිනිය කරන අයගේ දරු පරම්පරාවට. ඔවුන්ගේ ආයුශවලින් භාගයක් අඩුවනාා ඔවුන්ගේ ආයස අවුරුදු පන්දහක් වුණා මහා ඔුන් වැරදි කලි දරුවන්ට බලපෑවි. එනිසා අදකාලෙ වුුණ සමාජයේ වැරදි කාමසීවිෙනයාදී නරක වැඩ සල්ලාල වැඩ දෙමවපියු කරනවා නම් දරුවන්ට එක බලපානවා. දරුවන්ට හැටිකාලයක් මිහමත් ලින්න බෑ. තමනුත් නිරීට යනවා. ස බදුරජාන්ස ව දාලා ඔන්න අවුදු පන්දහසක් විච්චකාලී මනුස්සයන්ගේ අතරේ දරුණු වචනය බැනවදීමත් හිස්වචනකීමත් ඇති වුණා. දරුණු වචනින් බැනවදීම හිස්න දරුණු වචනයින් බයිවා ැන සැරයි හිත කැපිලෑන වචනට. සැරහි වචන ගන්නු. පින්ගතුනි සැර වචනෙන් අතා කරනවා කියන්නේ ඉ ඉදෙන වචන කතා කරනවා කියන්නේ නනිත්තක නයි කට ලොක්වෙන වචන කතා කරනවා කියන්නේ අනිත්තෙකන විශ්ෂන වචන කතා කරන කියන්නේ පුද්දුම පාපයක්. සැර පුද්දුම පාපයක්. ඉති සැර වචන කතාකිරීමත් හිිස්ත වචන. ඔහේ වල්පල් දොඩ දොඩුව ඉන්න එකත් ලෝකයේ පහල වනාද ඔවුන්ගේ දරුවන්ට අවුරුදු පන්දහත්ති භායස, දෙදහස් පන්සිය හෝ දෙදහ බවට පත්ව වනා කියනවා. එලන් කොහොමවෙයිද අනේ සැරවචන කතා කරන්න ඇතුව හිත රිදන වචන කතා කරන්න ඇතුව පාඩු විවසග අපි ටින්ඩ ඇත්තන් කොච්චට හොද. අල්ලාප සල්ලාප නිකන් අවෝපා දූප හිස්ත වචන මේ අදකාලය ටීව එකක් ගත්තත් කැසටිකක් ගත්තත් මේ බනපදයක් කැරෙනකුට තනිකර අල්ලාප සල්ලාප හිස් වචනනයේ පෞගේ කාල සමහර ඔයගේ හඬපට අනම් බනන් කියල කෑකොස්සන් ගහගෙන ටයා හැම ගෙදරකම කතා වන අල්ලාප සල්ලාබ හිස්වචචන ඉති මිනිස්සුමවු ආපවු පාරමින්තු යවනවා ඉදුර මොකක් දර කලින් කතාකරපි ඉතින අරත්ථය හිස්වචන මේ නින්දා කරනවා මේ ඉහලිම් පිළිගෙන මල්මාලාදානවා මොකල් දැති වැඩි හිස්වචන ඉති හිස්වචන කියනකොට චරපරුස වචන කියනකොට ඒය ගේවිස් වඩ්විල්ලගේ හැරි දැක්කද. ඊට වස බුදුරජාණන්හන්සේ දේශනා කළා පින්වත් මහනනේ මේ විදිහයට පරාණගාතයේ හොරකාම අව්‍යායුධ ගැනීම බොරුව කේලම සැරපරුස වචන හිස්වචන රෝකයේ වැඩි වැඩිවී යනවාද පින්වත් මහනනේ යම් දවසක මේ මනුස්සයාන්ගේ හිතේ, අවුරුදු දෙදහස් පන්සියක්ක් කාලි මිනිස් අතර අනුන් සතුදේ තවන් කර ගැනීම ආසාව වැඩි වුුණම් එකටගෙන අභිච්්‍යාව. තව ලස්සන නොන කෙනෙක්කි දැක්කොතේ මන මටහිටය නම් මෙහම නොන කෙනෙ මෙ ඒම ඉතනක පවසිද්ධුවෙනක. ලෝබෙත් එකෙන්නේ පෙරහතකම අර ඉඩම මටති බනං අර වාහනී මටති බනාං මෙහෙම දරුවෝ මට හිටියානං කියලා ලෝබය රාගය ඉරිසියාව අදිදේවල් මුල් කරගෙන හටගන්නවා අභිද්්‍යාවත් දැඩි ලෝබේ තමාට ඇත්තත් නෑ මසුරුකම. ඊට වස්ස මේවා අභිද්්‍යාවත් ඊළඟට අභිද්‍යාව දැඩි ලෝභයත් අන්සතුදේ තමා කරගෙන නිමහාසාව දේ සෙව්‍යාපාදයත් ජීවිතයේ වැඩිුව ෙන්ඩ වැඩුට තරා යනයක වැඩී ඔස්සලගේ මැස්සයන්න බෑ ආන්න මිනිස්සුන් ගියාස අවුරුදු දාහක් බවට පත් වුණ අවුරුදු දෙදස් පන්සේ දහට අඩුන ඊළඟ පරම්පරාව ඊළඟට මොකදුණේ ඒ පරම්පරාවෙන් අවුරුදු දහක් වෙලා තියෙනකට මිනිස් අතර මිත්‍ය ආදෘෂ්ටි වැඩිී ලගිය අම්මතාතා ගැන සැලකිිල්ලක් නෑ පම් පව් විශවාස කරන්නේ බුදුරු ගැන විශාසයක් නෑ මෙලොව පරලොුවක් විශවාාසයන්නේ මිත්‍යාදුෘෂ්ටිය. දෙක අම්ම තාත්තා ගැන විශේෂයක් නෑ කියන්නේ. අපිඋනත් වචන කතා කරද්ද මේ අම්මා මේ අම්ම ඉන්නවී තාත්තඉන්නවා. කිය අපේ ජීවිතයන් සංවර බවක් එෙනවනේ ඒ හේතුව අපි අම්මට තාත්තට විශේෂ තැනදී තියෙන. ස යාලෝ ඉන්න දැන්වල කතා කරන විදියට හැසිරෙන විදිට අම්ම තාත්ල්ලඟ හැසිරෙන්නෑ. හේතු යාගේ ජීවිතයේ අත්්‍යමාතා අත්්‍යපිතා අම්මා තාත්තා කියල විශේසයක්තියනවා. අද කාලෙ යාළුව ඉන්න තැංවල කතා කරන විදියි දෙවප ඉන්න තැංවල කතා කරන විදියි එකම කෝපෙන් තාත්තත් බොන්නේ පුතත් බොන්නේ අම්මත් බොන්නේ දුවත් බොන්නේ එකම සින්දුවට අම්මත් නැතුනවා පුතත්ම නටනවා දුවත් නතනවා පුත් මේ තාත්තර් නටනවා ඔක්කෝම තියෙන දහට සන්නියම නටනවා. එතකුට හිතන්න එතකුට අම්මාතාත්ථතා කෙළි විශේෂයන් නෑනේ. මිත්‍ය අදෘෂ්ටිය මෙලොවා පරලුවක් විශ්වාස කරන්නේන. මිත්‍ය දෘෂ්ටිය. ඊටවාස්සේ මිත්‍යයා අදුෘෂ්ටියය නිසාම. අවුරදු දාහා කාශ තිබ මිනිස්සුන්ගේ ආයස අවුරුදු පන්සීයට අඩ වුණා. අවුරුදු පන්සයට අඩුවනාට පන්සේ අවුරුදු පන්සීයක් කාලයමේසුන්ගේ ජීවිතයේ පාපධර්ම තුනක් බල පවත්තන්න ගත්තා. ඕන අපේ ආයුස අඩිවිච් විදමේ කියන්නේ අදහරම රාගය අධහරම රාගය කියන්නේ රාගය හටගන්ඩ හටගැනීමක් මන්සයයක් තියෙනවා. ඒ රාගේ හටගන්නේ ස්වාමියයාට බිරිඳ ගැන හටගන්න පිරිඳට ස්වාමියා ගැන කවදාවත් දරුවෙකුට දෙම ඔපියෝ ගැන අම්ම ගැන තාත්ත ගැන ලොකු අම්ම ගැන පුංචි ගැන ඊළඟට ආච්චි ල සියල ගැන රාග අටගන්නේ එතුකට අවුරුදු පන්සියක් වෙච්චි කාලේ ඒ අය ගැන රාගහිතයෙනවා ගරු කොළ යුතු දැන රාගහිතයෙනවා. කිය අධරම රාගය කිය. විෂම ලෝබය කියන්නේ ලෝබය කියලකක් මනු සිගිහිතේ තියෙනවා. ලෝබේ එකුමවාගිය පෙරේතකමක් එනවා. විෂම ලෝබේ කියන්න. දැම් බලන්න ඒ කාලේ මනිසුන්ගේ හිත්තුල රාග එඉපදුන ලෝභකං එපදුන ඊටවස කසාද වැැන්ද දරුමල්ලු හැදව ඉවරයි. අද්ද වෙනකුට දැම්මි පාරක් පාරක් ගාන, හන්දියක් හන්දික් ගානී. ර රම් රම් කියල ොනවදමේ තියන්නේ මේ හොටල් වෙනම තියෙනවා. ඉරන්න සේබොන්්ඩ වෙනම තැන් තියෙනවා නවා තැන් කියලා වෙනම තැන්තියනවා ගිමංහල් කියල වෙනම තැන් තියෙනවා ආපන සාලාගැල වෙනම තැන් තියනවා රෙස්ටරන්ස් කෙල් වෙනම තියෙනවා එක ඒක දේවල් තියල ඒ ආශසෙත් හන්දිීෙන් හන්දිට රෝම් රම් රම්ස් කියන. නිසුන්ගේ හිත්තුවල තියෙන පෙරේතකංගලට සීමාවන්නේ මේසුන් හිිත්වල් ලෝබයක් තිනවා දමයි ෝබය ඉක්මවාගේ පෙරේතකමක් උපදිනවා ඒකට කියනවා විෂම ලෝබය කියවා. ඊට පස්සෙ තියනවා මිත්‍යයා ධර්ම මිත්‍යා ධර්මකිල්ල කියන්නේ මේ ලෝකයේ පිරිමින්ඩ පිරිමි ගෙන රාග්‍ය උපදදිනවා කාන්තාවන්ට කාන්තාවන් ගැන රාගය උපදිනවා. මිනිස්සුන්ට සත්තු ගැනරාගෙ උපදිනවා. මිනිස්සුන්ට බාහිර උපකරන ගැනරාග්‍ය උපදිනෝ. කන ගාක් කොලක හැඩියක් දැක්කත් බාහිර වස්තුවක හැඩියක් දැක්කත් හිතන් රාගික සංකල්පනාවක් ගොඩුනගා ගන්න. එකට කියනවා විෂම මිත්‍යහාධර්මය කිය. පෙන්වත් මහනන මේ මිත්‍යා ධරමයේ මනුස්සවයන්ගේ හිත්තුල පාහල වනාද ආන්න ඉතාට මිනිසුන්ගේ ආයුස අවුරුදු පන්සයේ තිබ්බායස දවුරුදු දෙසීයට නෙමනැතන් දෙසිය බණහාට අඩනාා. පින්වත් මහනනී දෙශය වසරක් ආයුෂ ඇති මිනිසුන්ගේ මේ කරුණක් පහළ වන මොකදද මවුට සලකන්නේ පියාට සලකන්නේ ශ්‍රමණබ්‍රහ්මණයන්ට සලකන්න ගුරුවරුන්ට සලකන්නේ ගරු කරන්නේ න්න අම්මා අම්මට තාත්තට සලකන්නේ සමණ බ්‍රා්මරුන්ට සරකන්න ගුරුවරුන්ට සලකන්නේ. මෙනික පහල විච්ච ගමන් දෙසියබනහා කවුරුදු දෙසිියත් දෙසියපන කාර්ශ තිබ්බයගේ ආයසා අවුරුදු සීයට අඩුණා. කොහොම දක්කුසල් පාහල විච්චි හැටී. අම්ම තාත කියල කිසිම නෑ මේසමේ ඒ ගැන හැකිීමක්. ඔයේ වැත්තකරදාව. දෙමපය ගැන හැකීමක්න. එතකොට මේ වැඩිහිරි සම බ්‍රහ්මණයන්ට කුල දෙටුවන්ට තමන්ට ගන්නපු ගුරුවරුන්ට සලකීමක් නැයි. ජීදියට මිනිසුන්ගේ ආයුස අවුරදු සීයට අඩුවුණා ඔය තමයි බුදුරජාණන් වහන්සගේ කාලයේ වෙනකොට ආයුෂ අඩුවච්ච හැටි. බුදුරජාන් වහන්සේ ඔය ඔය විස්තරත් එක්ක ඒ අතීතිය වෙච්ච විස්තර අනවත්තනව. නවත්තලා පත් මහනෙනි අනාගතයට වෙන්නේ මෙහෙමයි. අනාගතයට මේ සත්වයන්ගේ ආයෂ අවරුදු දහයට අඩු වෙනවා. අඩු වනාට පස්ස මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අනාගත වංසකතාව වෙඩම දේශනා කළ මේ සූත්‍රම මම හිතනවා. අපේ කීළඟ දවසගෙන ගමු කියා. තු අපි ඊළඟ දවසේ අනාගත කතාව ඉගෙන ගනමු. දැම් බලන්ට අවුරුදෝ සීයක් දක්වා ආයුස පිරිහුණයා මේ අවුරුදු අසූදහයේ තිබබ ආයස අවුරුදු සීයක් දක්වාඩුණේ ගුණධර්මවල පිරිහීම නිසාමයි මේසුන්ගේ එෙහිත් කිලිටිවීම නිසාමයි එහෙනං අපේ හිත්වල යහං ක්ලේස අකුසල් පව් හටගහන්නවානම් ඒවා නිසා තමයි මිනිසුන්ගේ ආයස අඩුවල් අඩුවවෙල් ගිල්ල ගිළඟ පරම්පරාවටික බල පෑවි. එහෙනම් මේ දැන් කියන පව්වකුසල් ක්ලේස දසකුසලයෝ මිනිස්සු වපුරනවා කියන්නේ අනිවාරයෙන් ඊළඟ පරම්පරාවලටම අදකාලයේ මිනිස්සු වපුරණ පාපය භුක්තිවිදිීන්ට වෙනවාමයි. බුක්තිවිදිීන්ට වෙනවාමයි. එචන විසසහිත ආමේ බීජ, දැන්ඉන්න අඒ වැපුරුවට පස්සේ භුක්තිමවිදින්නේ ඊළඟ පරම්පරාව ආයුස ඩුවන්නේ අයකි. වපුරන්නේ දැන්. ඒවාගේ ඔයාලගේ දරුවන්ගේ ආයුස වරණය රූප සවභාව පවා නැති කල්ල දානවා දෙමවුපියන්ගේ ක්‍රියාවල් නිසා. ඉතින් ඒ නිසා බලන්න අවුරුදු දැන් අපි අග්ග්‍ය සූත්‍රයේ ලෝකයේ හැදුන හටි කතා කලා දැන් ආවිස ඟතුනයේ සාමාන්‍යෙන් බදුරජාණන් වහන්සේ නමකගේ ඉඳලා ඊළඟ බුදුරජාණ වහන්සේ දක්වා ආයුස මේ විදිහට අසංකීයට වැඩිවෙලා ආය අවුරුදු දහයට අඩුවෙලා ආය අසංකීයට වැඩිවෙලා ආයවුරුද්දහයටටඩවෙලලා ඔහොම සම මේ ලෝක කියන්නේ ආයුස. මේ බුදුරජාණන්සි දල්ල නේවි රජ්ජරුවන්ගේ විස්තරයෙන් පටන්ගත්තේ. මිනිස්සුන්ගේ ආයුස අවුරුදු අසූදාහයේ ඉඳලා අඩු වෙන කාලි සාමාන්‍යයෙන් බුදුවරු ලෝකයේ පහළ වෙන්නේ ආවිස අඩු එන කාලෙට. ඊළඟට සාමාන්‍යෙන් බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ අනිවාරයෙන් අවුරුදු අසූදාහ අසූදහක දයහා බුදුවරු පහළ වෙන්නේ. ඊළඟට අනිවාරයෙන් බුදු කෙනෙක් පහල වෙනකට මවකුසේ පිළිසඳ ගන්නකොට මේසුන්ගේ ආවිස අවරුදු සීයට අඩුවඩ බෑ. දවුරදුද සීයට අඩුකාලි අවුරුදු පනා හැතතින කාලේ බනපද හිතට යන්නෑ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මේ දේශනා කළත් ආවෂ අඩුවෙනකුට හිතට යන්න ධර්මය. ඒනම් අද කාලේ ගැන කවර කතාද අපි මේ බණටිකක්වත් කියන්නේ කුච්චර දුස්කර තැනක ඉඳලද. මේ අද කාලෙට මේ බනපද සුදු සුද්ද කෙල හිතෙනවා. අද කාලිට මේ බනපද මිනිස්ු තේරුම් ගනීද කෙ හිතෙනවා ඔ නෝග තමයි අපි අද දක්වාරෙනබුට ලෝකට විච්ච නස් පැත්තිය. ඒ අනාගතයට මොකක්ද වෙන්නේ කොහොම දානාගතති බුදු රු පහල වෙන්නේ කියලා අපි ඊළඟ දවසේ තේරුම් ගනිමු මේ සියලු අලකලාංචි වැැඳින් අපිට නම් පිහිටක් හදාගන්නතයෙන්නේ බුදුරජාන්සේ සාරණ ගියොත්මයි සහි සද්ධරම මේ සරණ ගියොත්මයි ආයවා සංගරත්නය සරණ ගියොත්මයි ඒ නිසා දිවිති බෙන්නතුරු නිවන් දකිනතුරු බදුරජාන් හන්සේ සරණියයනවා කෙළෙහිතන්න. දිවිති බෙනතුරු නිවන්දකිනතුර, ශ්‍රී සද්ධරමි සරණයනවා කෙළෙහිතන්න. දිවිති බෙනතුරු නිවන්දකිනතුරු ආරිවා සංගරත්නයේ සරණයනවා කෙළෙහිතන්න. කුසල් සමාධන් එන්ඩ අඩුපාඩු හදාගණ්ඩ දොස් හදාගන්න ඒ වගේ ආනිසන් සොයාලගගේ දරුවන්ටත් භුක්තිනි දින ලැබෙනවා. ඒ නිසා ඒ අසිරිමා සම්බුද්ධ සරණ තුළින් අපි ්දුකින් නිද හස්වේවා. ඉතින් අදවස ඇ අසිරිම සම්බුදු සරණ උතුන් දහන්ගටසටාන සඳහා දායකත්තුය දරුවේ. ඕස්ට්‍රේලියයාාවේ මෙල් බනුවර පදිංචි පින්වත් දුෂශනී ලියනාරච්චි දියනය. සැත්තැම්බර ම ස හතරවන දහතුන්වන දාශ විනිදිනේ යෙදුන්න ඒ තවන්ගේ උපන්දිනේ පවුල්ලි අයගේ වෙනුවෙන් මේ ධර්මදාානය සිද්ධකලේ තින් මේ ධර්මදාානය පිින් බලේ ඒ පින්වත් දුසාන ලියනනාරච්චි දියනය ඇතුළ ඒ පව්ලි සියලූ දෙනාට. නිදුක් නිරෝගී සුවපත්භාවයත් ඒවාගේම බුද්ධසාාසනය පිහිටත් ඒකාන්තයම සැලසේවා. ඒවාගේම රැස්කරගන් එෙදුනාව සියලු පින් පින් කැමිති දිවියෝ අනුමෝදංවෙත්වා මේසිීරුදිනා ආරක්ෂා කරත්වා මිය පරලු ගිඥාතිං අනුමෝදං වේවා පරලෝ සැපහිට පත්වේවා ඒවගේම ගෞතුම් බුද්ධසාාසන මෙවැනිූ ධර්මයක්. අපිට අහන්ද සලස් වන්නේ ගෙන ගණඩ සලස්වන්නේ අපට පිහිට සැලස්සව අපේ පින්වල්ලොකු සාවින්න්නහන්සේ, නිදුක්්‍රේවා නීරෝග්‍යිවා දීර්ඝාෂම ලබත්වා. පින්වල්ලොක සාමන්හස ඇතුළු ගරුතුර මහා සංගරත්නේ අනගාරිකා මෑනිවරු පැවිදි්‍යාපිච්චක දූපපුතුන්ට ධර්මාව බෝධීට මේ පින් හේතුවේවා. ඒගේ මේිින් ඔොතුන්ගේ මහරගම පදිංචි දෙමවපියන්ට සහ සහෝදර සහෝදරියන්ට මපින් අනුමෝදංමෙත්වා නිදුක් නිරෝගිස සැලසේවා, ඔබ අප කාටත් මෞද දෙමව ප ඥාති බන්ඳුමිත්‍රාදීන්ටත් ්‍රද්ධාරපවානේ ලක්වර ගුවන්දලි දහර මේශ්‍රවණය කරන ඒවගේම කාර්යමල්ලි සේලුදිනාට. අපි කාටත් කුසල් දහන් සමාදංවි. තිසරණයේ පිට පිළිසරණ ලබා ගැමිින් බුද්ධහසනයේ සැනසින්ට දුක්කලවර කර ගන්ට මේ පින් ඒ කාන්තෙන් හේතුවාසනා වේවා. අසිරිම සම්බුදු සරණයේ පිහිටල බේවා තිරුවන් සරණයි නමෝ බුද්ධයි. මෙවැනි වඩිනා ධර්ම දේශනා නැරමීමට, ශ්‍රවත්තා YouTubeු ජනලයේ සස්්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.